ஹாய் குவான், வணக்கம் அண்ட் ஹலோ. தட்ஸ் தமிழ் அத்தியாபன நாளிக்காவிட ரொம்ப சாதகம் தான் மே அப்பே தேவனி வீடியோ இருக்கு. அது அப்படி பாடம் பட்டாங்க. பாடம் கலிங் அப்படி தனகான மே மே பாஷாவை முகாந்து மே தமிழ் கேன்னே சரள பாஷாவா அப்படி லங்காவே in official language එක. නැද? ඔව්. ඒ වගේම පාසල් වලත් මේක උගන්වනවා. તો මේ language මේ මේ භාෂාව කොහොමද පිළිගන්නේ ලෙසින්. ඒකටයි අපි දැන් අපි ඔබ එකතු වෙලා ඉන්නේ. ඔව්. මේ මේ භාෂාව මේක භාෂාවක් නේ. එතකොට මේ භාෂාවක් ඉගෙන ගන්න කොහොමද කියන එක තමයි දැන් අපි බලන්න යන්නේ. අපි දැන් බලුවොත් අපේ මව් බස එහෙම නැත්නම් සිංහල කොහොමද ඉගෙන ගත්තේ? අපි ඉගෙන ගත්තේ කොහොමද? ඉස්සෙල්ලාම අම්මා තාත්තා පොඩි පොඩි වචන කියලා දුන්නා. අපි ඒ වචන උච්චාරණය කරන වැරදුනා, අම්මා හිනා වුණා, අපි හිනා වුණා ඒක. ඒ වුණාට දැන් අපි ලොකුයිනේ. දැන් මේ භාෂාව කොහොමද ඉගෙන ගන්න යන්නේ? ඒ විදිහටම තමයි. අපි ඉස්සෙල්ලා මේ භාෂාව දැනගෙන ඉන්න ඕන. ඒකේ තේරුම තියෙනවා. තේරුම දන්නව නම් තමයි අපේ ඒ භාෂාවක් තවදුරට ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට අපි බලනවා මේක කොහොමද කරගන්නේ කියලා. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ භාෂාවට අදාළව ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්න යනවා සරල පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න යන්නේ. මොකද මේ භාෂාව අපි දැන ගන්න ඕන නිසා. එතකොට මම මේ මේ අවුරුදු ගානේ මම උගන්නලා තියෙනකොට මම ගොඩාක් ළමය මේ දැකලා තියෙනවා. ඒගොල්ලන් කියන්න පුළුවන්, කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්. හැබැයි තේරුම දන්නේ නැහැ. ඉතින් එහෙම අපි ඉගෙනගෙන තේරුමක් නැහැ. නේද? තේරුමක් ගන්න නැතුව තේරුමක් නැහැ නේද ඉගෙනගෙන? ඔව්. ඉතින් ඒකයි අපි කරන්න යන්නේ. අපි කරන්නේ මොකද්ද? මේ භාෂාව ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. නේද? හරි. එතකොට අපි දැන් ඉස්සෙල්ලාම තේරුම් ගන්න මොනවද කරන්නේ? අපි කිව්වොත් උදාහරණයක් ගත්තොත් අපි මොනවද කරන්නේ? අපි ඉස්සෙල්ලාම පුංචි පුංචි වචන වලින් මේ භාෂාව අපි අඳුන ගන්නවා. මොකටද? අපි මේ භාෂාව අඳුනගෙන ඉන්නවනම් නැත්නම් දැනගෙන ඉන්නවනම් ඒකේ තේරුම දැනගෙන ඉන්නවනම් අපි මේ භාෂාවෙන් ඉදිරියට යන්න. ඔව්. දැන් මම පාඩමේ වචන ටික පටන් ගන්න ඉස්සෙල්ලාම එකක් කියන්න ඕන. මොකද්ද? මේ වචන ටික ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. මොකද කරන්න ඕන? ප්‍රැක්ටිස් කරන්න, පුහුණු වෙන්න, පුරුදු වෙන්න. කාත් එක්කද පුළුවන් වෙන්නේ? මම මේ වචන ටික ඔක්කොම කියලා වාගේ අම්ලා දාතලත් එක්ක කරන්න පුළුවන්, යාළුවත් එක්ක කරන්න පුළුවන්. එතකොට මම මේ වචන ටික කියලා දීලා ඊට පස්සේ මම කියන්නම් කොහොමද මේක අපි කරන්න පුළුවන් කියලා. හරි? එහෙනම් අපි අද පාඩමට එකතු වෙමු. අපි අද පළවෙනි පාඩම. විධාන. විධාන, ඔව්, commands. මම දන්නවා ගොඩක් කට්ටිය දැන් ලැස්ති වෙලානේ ආයෙ පටන් ගන්න නේද? ඔඩිය නැහැ. අපි එක කරන්නේ නැහැ. අයියේ. ඔඩිය කාදද ඔයගොල්ලන් කරේ? ඔඩිය පටන් ගත්තේ ගොඩාක් කාලෙකින් පස්සේ නේද ඔයගොල්ලන්? ඒ භාෂාව දැනගෙන ඒකෙන් පස්සේ ගොඩාක් කාලෙකින් පස්සේ තමයි අපි මොනවද පටන් ගත්තේ. ඔව්. දැන් ඒ නිසා අපි දැන් ඉස්සෙල්ලාම පටන් ගන්න යන්නේ commands නැත්නම් විධාන. ඒතර මම දැන් මේ තෝරගෙන තියෙන්නේ පුංචි එක අකුරකින් නැත්නම් අකුරු දෙකකින් වූ විධාන තමයි අපි කරන්න බලන්නේ. නැත්නම් අපි කියමු මේක command එකක් නැත්නම් action word එකක් ක්‍රියාපදයක්. ඒ වගේ එකක් මේක. ඉතින් අපි කරන්න යන්නේ මොකද්ද? දැන් අපි මේක පටන් ගන්නවා. අපි පොඩි පොඩි commands වලින් නැත්නම් විධාන වලින් තමයි මේක අපි පටන් ගන්න යන්නේ. මොකද අපි හැම තිස්සෙම පාවිච්චි කරන දෙයක් නේද? අපි ඔක්කොටම පාවිච්චි කරනවා නේද? අම්මා තාත්තා අපිට පාවිච්චි කරනවා, මම නැත්නම් අපි යාළුවන්ට පාවිච්චි කරනවා. ඒ වගේ කරන දේ. හැබැයි මම දැන් කියලා දෙන වචන ඔයගොල්ලන් කරන්න ඕන කොහොමද? සිංහලෙන් ලියා ගන්නවා. කොහොමද? සිංහලෙන් ලියා ගන්නවා. දෙමළ දන්න කට්ටිය දෙමළෙන් ලියා ගන්න එපා. මොකද මේකේ උච්චාරණය අපි ගොඩාක් වැදගත්. ඒ උච්චාරණය ගන්න, ඒ උච්චාරණයට අදාළව ඔයගොල්ලන් සිංහලෙන් ලියා ගන්න. මම අදට ඔයගොල්ලන්ට තේරෙයි මේක තව යනකොට. මොකද සමහර වචන තියෙනවා අපි ඒක දෙමළෙන් ලියා ගන්නවා. ඒ වුණාට
දැන් මම නැති වෙලාවක අපි කොහොමද ඕගලන් එක ප්‍රැක්ටිස් කරමු නැත්නම් පුරුදු වෙනකොට අපි ඒ වචනේ ලියනකොට නැත්නම් ඒක කියවනකොට අපි ඒ උච්චාරණේ අපිට හරියටම එන්නේ නැහැ. ඒ නිසා අපි සිංහල ලියමු. කොහොමද? අපි පළවෙනි වචනේ. මොකද්ද? වා. ඔව්. කොහොමද? වා. සිංහලෙන් ලියගන්න වා. වා කියන්නේ මොකක්ද? එන්න. නේද? ඕකේ. එතකොට වා. මේක බලන්න දැන් මෙතන මම කියලා දෙන විධාන ඔක්කොම සම්පූර්ණයෙන් පාවිච්චි වෙන්නේ නී. නී කියන්නේ නුඹ. ඉතින් ඒකට අදාළව තමයි මොකද ඒක තමයි අපි ඉස්සරහින් ඉන්න එක්කෙනෙක් එක තමයි අපි මේක කමාන්ඩ්ස් පටන් ගන්න. ඒක න ගොඩාක් පාවිච්චි කරන්නේ. සෝ ඒ නිසා අපි මේ කියන ටික මේ වචන ටික අපි ඉගෙන ගන්න දේවල් ඔක්කොම නී. නැත්නම් නුඹ. ඒකට පාවිච්චි කරන දේවල්. හරි. එතකොට පළවෙනි වචනේ මොකද්ද බැලුවා අපි? වා. නැ දෙවෙනි වචනේ. දැන් අපි එන්න කිව්වනේ වා කිව්වනේ. දැන් අපි මොනවද කියන්නේ? යන්න කියන්නේ. පෝ. යන්න. පෝ. හයි. ඊළඟට මොනවද කියන්නේ? නිල්. නිල්. මොකද කිව්වේ? නිල්. බලාගන්න දැන් මම මේවා දේවල් කියනකොට ඇගෙනුත් මම සංඥා දෙනවා. ඇයි මේ සංඥා දැක්කම ඔගලන්ටත් ලේසි මොකද අපි බලනවා විතරක් නෙවෙයි ආහනවා මේක. එතකොට අපි ලේසි මේ භාෂාව හුරු කරගන්න. එතකොට අපි මම කියන්නේ දැන් මාපියන් මේක බලනවා නම් ළමයින්ට කියලා දෙනකොට ඔගලනුත් මේ සංඥා කියන අපි කියමු බොඩි ලැන්ග්වේජ් එක නේද? ඒකත් එක්කම අපි කියනවා. එතකොට මොකද කිව්වේ? නිල්. දැන් මොකද මේකෙන් බැලුවේ? නිල්. ඔව්. නිල් කියන්නේ නැගිටින්න එහෙම නැත්නම් නවත්තන්න. හරිද? එතකොට ඔව්. එතකොට නිල් කියන වචනේ හාපු ගමන්ම ඔයගලන්ට බලන්නදී මේ මොකද මේ සිංහල වචනය? සිංහල වචනය. දැන් නිල් කියන්නේ මොකද සිංහලෙන්? නිල් පාටට. ඔව්. හැබැයි මේක දෙමළෙන් මොකද්ද කියලා නිල් කියන්නේ නවත්තන්න එහෙම නැත්නම් නැගිටින්න. හරි? හරි. එතකොට මේක දැන් බලන්න දැන් මේ භාෂාව ලේසි කියලා මම කියවන්නේ ඇයි මේ ලේසි වන්නේ? අපේ සිංහලයේ තියෙන විදියටම තමයි දෙමළිනුත් ගොඩාක් වචන සාමාන්‍ය ඒ දෙකටම අදාළ වචන ගොඩාක් තියෙනවා. බල මේක මම මාත් එක්ක මේ ගමන යනකොට ඔයාලට තේරෙයි කොච්චර වචන තියෙනවද අපි දන්න වචන. සමහර අර්ථ වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒකේ උච්චාරණය ඒ විදිහම තමයි. පොඩි වෙනසක් අන්තිමේදී තියෙන පුළුවන් ඒ වචනේදී. නමුත් පළවෙනි උච්චාරණයෙන් බැලුවොත් එම ගොඩක් උච්චාරණ එක වගේම තමයි. හරි. එහෙනම් අපි බලනවා මොකද්ද? කිවෙන එකද? හතරවෙනි වචනේ. හතරවෙනි වචනේ මොකද්ද? නඩ. මොකද්ද? නඩ. එතකොට මේක ඇවිල්ලා නේද අකුරු දෙකක්. එතකොට මේකට කියන්නේ මොනවාද? නඩ. ඔව් නඩත් අපි අහලා තියෙනවා. මොකද්ද? ඔව් නඩේ ගුරා නඩය අහලා තියෙනව නේද? ඒ වගේ තමයි. නඩ කියන්නේ ඇවිදින්න. මොකද්ද? ඇවිදින්න. එතකොට ඒ උච්චාරණයේ ඒ වගේම තමයි. මොකද්ද? නඩ. නඩ. හැබැයි ආයෙත් මම මතක් කරනවා ඔයගලන්ට මේක සිංහලෙන් ලියාගන්න. මේ උච්චාරණය සිංහලෙන් ලියාගන්න. ඒක ඔයගලන්ට කියවන්න ලේසි. පස්සේ ඉගෙන ගන්නකොට ඔයගලන්ට ප්‍රැක්ටිස් කරනකොට පුහුණු වෙනකොට නේද? මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මොකද්ද? ආඩි. මොකද කරන්නේ? අපි ඔව් නටනවා. ඔව් නටනවා. ආඩි. මොකද්ද? ආඩි. හරි? රයිට්. ඊළඟ වචනේ. මොකද්ද? මොකද කරන්නේ? නෝ. වෙනවා. ඔව්. ඕ ඩ. ඕ ඩ. ඕ ඩ. එතකොට ඉස්ලා මම බැලුවා බලනකො එක පස්වෙනි එක ආඩ දැන් හයවෙනි එක ඕඩ ආඩ ඕඩ හරි ඕඩ ඒ කියන්නේ දුවන්න ආඩ කියන්නේ නටන්න ඕඩ කියන්නේ දුවන්න ඊළඟට මොකද්ද පඩි මොකද්ද පඩි මේ වචනේ නම් දැන් ආහලා ආහලා ළමයි එපා වෙලා තියෙන එක නේද
මොකද්ද? පඩි. හරි. පාඩම් කරන්න. පාඩම් කරන්න. නැත්තම් අපි ගිමු කියවන්න. ඒකත් එනවා. පුතහම් පඩි. පුතහම් පඩි කියන්නේ පොත කියවන්න. එතකොට මේකට පඩි. පඩි කියන්නේ පාඩම් කරන්න. මේ හැම තිස්සෙම කියන එකක් නේද? මේ දවස්වල මාළු කාලේ ගෙදර ඉන්නකොට කියන එකක්. ඔය ඉතින් අපි කරන්න ඕනේ නේද? පාඩම් කරන එක පඩි. මිලන. පේසි. පේසි. මොකද්ද? පේසි. ඔ කතා කරන්න. කතා කරන්න. පේසි. මොකද? පේසි කතා කරන්න. හරි? හිලඟ. මොකද්ද? සිරි. සිරි. ඔව්. සිරි. ඔව්. උච්චාරණය කොහොමද ඒ සිරි එක? ඔව් iPhone වල තියෙනවා නේද සිරි app එක. ඒකේ තියෙන සිරි තමයි. සිරි. මොකද්ද? hina වෙන්න. hina වෙන්න. සිරි. හරි? මිලගොච්. තිර. මොකද්ද? තිර. ඔව්. මේකත් අහලා තියෙනවා නේද? මොකද්ද? පහන් තිර. ඔව්. එතකොට තිර. ඔය පහන් තිරේකේ ඉස්සලා තියෙන තිර. තමයි තිර. එතකොට මේක අරින්න. කොමු බෝතලේ මූඩිය වෙන්න පුළුවන්. නැත්තම් දොරක් අරින එක වෙන්න පුළුවන්. එතන මොකද්ද කියන පොතක්. අරින එකටත් අපි කියනවා තිර. අරින්න. ඊළඟට. ඔව් දැන් අපි හරියනේ. දැන් අපි වහමු. මොකද්ද ඒ කියන්නේ? මූඩ්. මූඩ්. ශබ්දය හොඳින් අහගන්න. මූඩ්. ආයතම කියනවා ඕගලන් ලියනකොට සිංහලෙන් ලියාගන්න මේක දෙමළෙන් ලියන්න try කරන්න එපා. ඇයි? ඔව් දෙමළෙන් ලියන්න පටන් ගත්තම ඒක ආයෙ උච්චාරණය කරනකොට වෙනම උච්චාරණයක් ඕගලන්ගෙන් එනවා. මම අහලා තියෙන ගොඩාක් අහලා තියෙන එකක්. ඒ නිසා මූඩ කියලා තමයි ඕගලන් කියන්න යන්නේ. මොකද ඒ නිසා තමයි මම කියන්නේ සිංහලෙන් ලියන්න. මූඩ්. මොකද්ද? මූඩ්. වහන්න. දොර වෙන්න පුළුවන්. පොතේ මූඩිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොත වෙන්න පුළුවන්. මොකද කියන්නේ මූඩ්. මිලඟට මොකද්ද? තා. මොකද්ද? තා. මේක මොකද්ද? ඔව් මේක එක අකුරයි. තා. තා කියන්නේ මොකද්ද? දෙන්න. දෙන්න. තා. මිලඟට පිඩි. මොකද්ද? පිඩි. පිඩි. මොකද්ද? ඔව්. අල්ලන්න. අපි මේ කැච් අල්ලනවානේ. නේද? හරිද ඒක? කැච් එකයි අල්ලනවා එකයි එකයි නේ. එතකොට ඒ වගේ ගත්තම මේ පුඩි කියන්නේ අල්ලන්න. ඒක කැච් වෙන්න පුළුවන් නැත්නම් බෝලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද? මිනිසෙක් වෙන්න පුළුවන්. අල්ලගන්න එක වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් වාහනේ නැත්නම් බස් එකේ යනකොට කෝච්චිය යනකොට මේව අල්ලගන්න එක වෙන්න පුළුවන්. මොකක් හරි අපි කනුවක් මේව මේව අල්ලගන්නවට නේද? ඉතින් ඒකටත් අපි කියන්නේ මොනවද? අපි මේව අල්ලගන්න කියනවා ඒක පිඩි. ඊළඟට කඩි. මොකද්ද? කඩි. හපන්න. මොකද්ද? හපන්න. හරි? ඊළඟට බලමු. ඊළඟ එක අඩි. එතකොට මොකද්ද? අඩි. මොකද්ද? ඔව්. කඩි හිව්වනේ දැන්. හැපුවනේ මාව. එතකොට මොනවද කරන්නේ? ගහන. ගහනවද? නැේද? ඔව්. ගහන්නේ නැහැ. ඒ වුණාට කඩි එකක් ආවොත් අඩි එකක් වෙනවාම තමයි. නේද? අඩි. අඩි කියන්නේ මොනවද? ගහන්න. හරි? ඉස්සලා හැපුවා. දැන් ගැහුවා. බිලමච. වයි. මොකද්ද? වයි. වයි කියන්නේ මොනවද? තියන්න. මොකද්ද? තියන්න. ඒකට කියන්නේ වයි. ඔව්. උච්චාරණය කොහමද? ඉංග්‍රීසි අකුරු වයි එක. මොකද්ද? ඉංග්‍රීසි අකුරු වයි එකේ උච්චාරණය තමයි වයි. හරි. දැන් කුඩි. මොකද්ද? කුඩි. මොකද්ද කියන්නේ? කුඩි කියන්නේ බොන්න. ඔව් බොන්න කියන්නේ වතුර බොන්න, කිරි බොන්න. ආ කුඩි. හරි. ඔව්
දැන් ඊළඟට කුලි මොකද කරන්නේ කුලි ඔව් නානවා ආ මේ මොන්නත් පුළුවන් නැත්නම් shower එකේ නාන එකත් වෙන්න පුළුවන් නේද කුලි කියන්නේ නානවා හරි එහෙනම් අද පාඩම බලුවා දැන් අද පාඩමේ තියෙන වචන ටික මම පාඩම් කරන්න පාඩම් කරන්නේ කොහොමද පාඩම් කරනවා නෙවෙයි පුරුදු වෙනවා අපි එතකොට මේක පුරුදු වෙන්නේ කොහොමද අපි බලමු දැන් අපි කිව්වොත් මායි මගේ යාළුවා එතකොට මම කරන්න යන්නේ එදිනෙදා මම කරන වැඩෙත් එක්ක මම මේ වචනත් පාවිච්චි කරනවා දැන් මම සාමාන්‍යයෙන් සිංහලෙන් කියනවානේ ගන්න කියනවා කන්න කියනවා නාන්න කියනවා බොන්න කියනවා මම ගහනවායි කියනවා නැත්නම් ඔයා ගහන්න කියනවා හපනවා අර මේ 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 දේවල් සරලව අපි පාවිච්චි කරන දේක් එක දවසකට කොහොම හරි මේක පාවිච්චි වෙනවා නේද එතකොට මේ දේ පාවිච්චි කරනකොට දෙමළිනුත් කියන දෙමළිනුත් කියලා බලන්න එතකොට ඒක ඕගලන් මේමයි පොඩි සෙල්ලමක් හැටියට කරන්නත් පුළුවන් මම දැන් අපි ගත්තොත් සම්මතන දැන් වචන ටික කියලා දුන්නේ ඒ වචන ටික අපි ලියාගෙන මම ඒ වචන ටික කියනකොට මගේ යාළුවා එහෙම නැත්නම් මටත් එක්ක මේ මේ සෙල්ලමට එන එක්කෙනා කිව්ව මම කියන වචනේ එයා කරලා පෙන්නන්න පුළුවන් ඒ රඟපාලා පෙන්නන්න පුළුවන් මොකද්ද මම කියන්නේ ආ ආඩ කිව්වම මම නටලා පෙන්නන්න ඕන ඒක හරියටම කරොත් එයාට ලකුණු 10ක් ආවා එකක් දෙන්න පුළුවන් 10ක් දෙන්න පුළුවන් 100ක් දෙන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ගේ කැමැත්ත ලකුණු දෙන්න පුළුවන් මේව සෙල්ලමක් කරන්න පුළුවන්. එතකොට එයා කරලා ඉවරයි. ඊට පස්සේ ඒ ලකුණු ටික තියෙනවා. ඊට පස්සේ එයා ඊට පස්සේ වචන කියනවා මම කරනවා. එතකොට මටත් ලකුණු හම් වෙනවා. එතකොට අපි දෙන්නගෙන් කවුද දිනුන් කියලා බලන්න පුළුවන්. එතන මෙතන දිනන්නේ කොහමද? දෙන්නම දිනනවා. මේක අපි ඒ එකම වචනේ දෙපාරක් මෙතන ප්‍රැක්ටිස් කරමු. නේද? මේ පුළුවන් වෙනවනේ අපි. එතකොට මොකද කරන්න පුළුවන් අපිට? ඒම කරන්න පුළුවන්. ආ දෙමාපියන් එක්ක කරන්න පුළුවන් අක්කාන් එක්ක කරන්න පුළුවන් අයියාමල් එක්ක කරන්න පුළුවන් නේද යාළුවෝත් එක්ක කරන්න පුළුවන් ආච්චිලත් එක්ක සීලත් එක්ක කරන්න පුළුවන් ඒගලන්ටත් උගන්වන්න පුළුවන් නේද ඔයගලන්ට ඔව් එතකොට අපි එහෙම පුරුදු වෙනවා මේකයි ගලම් කරන්න ගලම් කරන්න පුළුවන් දවසකට විනාඩි 20ක් නැත්නම් විනාඩි 30ක් අරගෙන කරන්න පුළුවන් එහෙම නැත්නම් ඒ දවස තුල ඔයගලන්ට එක කරන්න පුළුවන් මේක කොච්චරට ඔයගලම් පුරුදු වෙනවද එච්චරට ඔයගලන්ට මේ භාෂාව ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් එතකොට අද අපි මෙතනින් සමු ගන්නවා නමුත් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ මේකේ තව කොටසක් අපිට ඉතුරු වෙලා තියෙනවා මොකද විධාන කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා ඒ නමුත් අපි සරලව පටන් ගන්න. එතකොට මේ සරල ටිකේ තව චුට්ටක් තියෙනවා ඒ ටිකත් බලමු අපි. එතකොට මේ මම කිව්වා වගේම සිංහල ලියාගත්ත නේද? සිංහල ලියාගත්ත නම් ඔයගන්ට ලේසි මේ ආයේ වීඩියෝ එකකට බල බල ඉන්න ඕනේ නෑ ඔයගලන්. මොකද ඒකේ මැදින් මැදින් මොකද කියලා බලල බලල ඔයගලන්ට වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. මම කිව්ව විදිහටම ඔයගලන් සිංහලෙන් ලියාගෙන තියනවා නම් මේක පුළුවන්. ලේසියි ඔයගලන්ට කරන්න. එහෙනම් මේක අපි ගේම් එකක් හැටියට නැත්නම් සෙල්ලමක් හැටියට මේ ටික පුරුදු වෙමු. හරි. එහෙනම් මේ වීඩියෝ එක ගන්න කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට කියන්න subscribe කරන්න කියන්න. ඊට පස්සේ comments දානවා නම් මේකේ කරන්න බෑ. දැනට මොකද මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ ළමයි වෙනුවෙන් කියලා මම දාලා තියෙන නිසා මොකද පොඩි ළමයි මේක බලන එකක් නිසා මම මේක කියලා තියෙනවා ඒ නිසාම මේ YouTube එකෙන් comments දාන්න පුළුවන් හැකියාවක් දැනට නැහැ මොකද මේ අපේ වීඩියෝස් ටික ගලන් බලන්න ඕන ඊට පස්සේ ඒගලන් එක enable කරයි එතකොට දැන් මේකේ comments එක කොහොමද දාන්න පුළුවන් කියන්නේ මගේ Facebook page එක තියෙනවා ඒකේ link එකක් තියෙනවා මෙතන Facebook page එකට යන්න ඒකේ ගිහිල්ලා ඔයගලන් මේ වීඩියෝ එකේ යටතේ comments ටික දාන්න. ඔයගලන් කැමති නම් like එකක් දාන්න, කැමති නැත්නම් dislike එකක් දාන්න. මොකද එතකොට තමයි මම දන්නේ කොහොමද මම කරලා තියෙන්නේ මේ වැඩේ කියලා. මේකට කැමති නම් එතකොට මට likes ගොඩක් හම්ුණා මම දන්නවා මේක මම හරියට කරනවායි කියලා. ඒ වගේම මේක මම හිමීට කරන්න ඕන නැත්නම් fast වැඩි කියලා එහෙම හිතනවා නම් ඔයගලන් මට කියන්න. මම එක ඊළඟ වීඩියෝ එකේදී හදා ගන්නවා. හරි. එහෙනම් අමද කරන්න එපා. ලයික් එකයි බෙල් බටන් එකයි ඔබන්න. ඔයගලන්ගේ යාළුවා අතරේ ෂෙයා කරන්න. එහෙනම් 5 1 වනකම් and hello.